අපේ රට මේ විනාශයට පත් වෙන ප්‍රධාන හේතුවක් තමයි මන්ත්‍රීවරු එහෙට මෙහෙට පණින එක. සල්ලි වලට, ඇමතිකම් වලට, වරප්‍රසාද වලට. ඔගොල්ලෝ හිතන්නේ පණින්න විතර සල්ලි ගන්න කියලා. නෑ, ඉන්දා සල්ලි ගන්නවා. දුන්න නැත්තම් යනවා කියනවා. හරිද? මම දන්නවා. ඔය 2018 අර දින 52 ආණ්ඩු වෙලාවේදී හරිද? පණින එක බේරගන්න සල්ලි දුන්නා. බාර් ලයිසන් දුන්නා. LRC එක ඉඩම් දුන්නා. එහෙම මේ දේශපාලනේ තිබින්නේ. කැත නැද්ද මේ දේශපාලනේ? අරප්පසද් අමාත්‍ය ධූර සල්ලි වලට මෛත්‍රීපාල සිරිසේන එදා පාර්ලිමේන්තු වටරව් පාර්ලිමේන්තු පිටතේ රැස්වීමක් තියලා කිව්වා. අර මහින්දගේ ආණ්ඩු වෙලාවේදී අර මහින්ද හොරෙන් දිරුඳුනි හඳපානේ. අන් ඒ වෙලාවේදී කිව්වා 113 හදාගන්න තිබ්බා. වැඩේ ගැස්සුනේ මන්ත්‍රීවරයෙක්ගේ ගාණ රුපියල් මිලියන 500 දක්වා ඉහළ ගියා කිව්වා. නැත්තම් බේරගන්න තිබ්බා කිව්වා. දැන් රටේ ජනාධිපති කියන මොකද්ද? මන්ත්‍රීවරයෙක් ගාණ මිලියන 500 දක්වා ඉහළ ගියා. කැත දේශපාලන සංස්කෘතියක් නැද්ද? වසන්ත සේනානායක දැන් කොහේද? ඒ දවස්වල මටද රැට එක තැනක දවල්ට තව තැනක පහුවද මොන දේශපාලන? අද සජබේ දැතිකම සංවිධායක. හරිද? මොන දේශපාලන? මම කියන්නේ ඕගලන්ට මේ දේශපාලන වෙනස් වෙන්න ඕනේ නැද්ද? අපි ඔබට එක සහතිකයක් දෙන්නම්. හදමු ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. මොකද කරන්නේ? එහෙට මෙහෙට පන්න දේශපාලනේ නතර කරනවා. පැන්නොත් gedara. හදන්න ඕනේ මේ දේශපාලන විදියට. ඒ විතරක්ද? එකිනෙක ආරක්ෂා කරගන්න කැත්ත පන්නේ දේශපාලනයක් තියෙනවා. ඔබ දැක්කත් දන්නේ පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ කෑ ගහනවා කවුද හොරා කියලා. වටේ ඉන්න කය කෑ ගහනවා මහින්ද හොරා කියලා. ඕන තරම් තියෙන වීඩියෝ දකින්න. කවුද හොරා? කට්ටිය කෑ ගහනවා මහින්ද හොරා කියලා. අනිත් පැත්තෙන් කෑ ගහනවා රනිල් හොරා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ මහින්ද ඒ රනිල් දෙන්නම එක ආණ්ඩුවේ. කොහොමද මේ? මොකද්ද මේ දේශපාලනේ? දැන් මහින්ද හොරා කියලා සටන් පාට කියන රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ හොරා කියලා කෑ ගහපු මහින්ද රාජපක්ෂලා. මට මතක එක වෙලාවක මහින්දානන්ද අලුත්ගමගේ කිව්වා. මහා බැංකුව කඩපු වරදට රනිල් වික්‍රමසිංහ හිරේට යනකම් නිින්ද යන්නේ නැහැ කිව්වා. දැන් රනිල් වික්‍රමසිංහේ ඡන්ද කැම්පේන් එකේ මහින්දානන්ද. මොන දේශපාලනයක්ද නතර කරන්න ඕනේ නැද්ද මේක? නාලගොඩ හේව 2015 අගභාගයේදී දරපු විනිමය කොමිස සභාවේ මුදල් නාමල්ගේ තාරුණ්‍යට හෙටක්කට දුන්නා කියලා රිමාන්ඩ් වුණා. මාංචුදාගත ඡායාරූප තියෙනවා. සජිත් ඇමති එයාගේ ආණ්ඩුවෙන් නාලගොඩේව රිමාන්ඩ් කරනවා. දැන් ඒ නාලගොඩේ හේවා එයාගේ ආර්ථික උපදේශක කරන්න ඕනේ මේ දේශපාලන. මෙයා හොරා කිව්වා මෙයාට, මෙයා හොරා කියනවා එයාට. හැබැයි මොකද වෙලා තියෙන්නේ? හොරු එකට ආණ්ඩු කරනවා. අපි ඔබට එකක් දෙන්නම්. ලංකාවේ පළමු වතාවට අපි ආණ්ඩු හදමු. එහෙන් හොරා කියලා කෑ ගහන, මෙහෙන් හොරා කියලා කෑ ගහනව වෙනුවට ඔක්කොම හොරු ටික අධිකරණ හරහා හිරියට යවන. හදන්න ඕනේ ආණ්ඩුවක්. ඕනේ නැද්ද? අන්නේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕන අපේ රටේ. අපිට අවශ්‍ය නැද්ද පාලකයා නීතියට යටත් වෙන්න ඕනේ නැද්ද? පාලකයා නීතියට වඩා උඩින් ඉන්න ඕනද? අපේ රටේ පාලකයා නීතියට වඩා උඩින් ඉන්නේ. ඔබ හිතන්න ප්‍රසන්න රණතුංග, අපි මේ උදාහරණ කියන්නේ. ප්‍රසන්න රණතුංග කප්පම් ගැනීම වරදකට මහා අධිකරණේ වැරදි කර වුණා. කෝටි දෙකහමාරක වන්දියක් නියම කරා. ලක්ෂ 20ක දඩයක් නියම කරා. සමයන්. ඔව් ලක්ෂ. ලක්ෂ කෝටි දෙකහමාරක දඩයක් නියම කරා. ඒක වෙනම දෙයක්. හැබැයි අදත් මහා අධිකරණේ වැරදි කරු. ඔව් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකයා. කොයිද නීතියක් තියෙන්නේ? කොයිද නීතියක්? 2015 ජනාධිපතිවරණයේදී. 2015 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂික රැස්වීමකට වෙඩි තියලා නිවිතිගල්දී තරුණේ ඝාතනය වෙනවා. ඒ ඝාතනය වීම වරදට ප්‍රේමලාල් ජයසේකර ජීවිතාන්තය දක්වා හිරියට නියම වෙනවා. පස්සේ ඇපීල් කරලා එළියට ආව, එක වෙනම දෙයක්.
පළමු තීන්දුව මොකද? පළමු තීන්දුව ජීවිතාන්තය දක්වා හිරේට ආණ්ඩු මාරු වුණා පස්සේ නේද කමක් නැහැ. ඇපීල් එකෙන් එළියට ආවා. ඔව්. අද අපේ රටේ රාජ්‍ය අමාත්‍යවරයෙක් වරාය බාර. වරාය බාර ඇමති. මොකද්ද මේ වෙලා තියෙන්නේ? නීතියක් තියෙනවද අපේ රටේ? නැ මේ පාලකයන් නීතියට වඩා උඩින් ඉන්න පාලකයන්. අපේ රටේ දේශපාලන ඉස්සරහට ගෙන යන්න බෑ මෙහිම. සෑම පුරවැසියෙක්ම බලය තියෙනවද ධනෙ තියෙනවද බේදකින් තොරව පොදු නීතියට යටත් වෙන්න ඕන. රටක් ඕනේ නැද්ද අපිට? ධනෙ තිබ්බොත් එක නීතියක්, බලය තිබ්බොත් තව නීතියක්. නෑ එහෙම රටකට යන්න බෑ ඉස්සරහට. අපි රටක් හදමු. ධනය බලය දුප්පත්ද පෝසත්ද බලය තියෙනවද බලය නැද්ද කියන බේදකින් තොරව හැම කෙනාටම සාධාරණ නීතියට වෙන රටක් හදමු. අපි ඒක හදනවා. අපිට බේරගන්න අපරාධකාරී උනේ, අපිට බේරගන්න දූෂිතය උනේ, කාට සාධාරණ ලෙස නීතියට වෙන රටක් නිර්මාණය කළ හැකි වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට විතරයි. අපි වැඩේ කරමු. මොකද අපිට ඉස්සරහට යන්න බෑ මේ කැත විනාශ වුණු දේශපාලන සංස්කෘතියත් එක්ක ඉස්සරහට යන්න බෑ. මේ රට ගොඩනගනව නම් අපේ මේ පොලිටිකල් කල්චර් එක වෙනස් කරන්න ඕන. දේශපාලකයා මහජනයාට වඩා උඩින් ඉන්න දේශපාලනය. මිනිස්සු බිය වද්දලා රටක් පාලනය කරනවා. දැන් නම් ටිකක් අඩුයි. ඉස්සර මතකද ඔයගොල්ලන්ට? මිනිස්සුට ගහනවා, බිය වද්දනවා. මේ වනචාර යුගයක නායකයෝනේ. වීරප්පන්ලා වගේ. නේද? ප්‍රදේශ අල්ලගෙන පාලනය කරනවා. මිනිසුන්ට විවේචනය කරොත් ගෙදර ගිහිල්ලා ගහනවා, පහර දෙනවා, කප්පම් ගන්නවා, පොලිසියට කතා කරනවා, ඔයිසිගේ පුටිය වාඩි වෙනවා, ඔයිසි තමන්ට ඕන විදිහට කටයුතු කරේ නැත්තම් ඔයිසි ගෙදර යවනවා. මේ රටක් ඕනද? එනිසා මේ ත්‍රාඩ රට බවට පත් වෙලා තිබෙනවා. සියලු අයථා ගනුදෙනු ලංකාවේ සිද්ධ වෙන පරිසර විනාශ වේවා, කස්ත්‍රමකෙන් බඩු පන්නනක වේවා, මද්ද්‍රව්‍ය වේවා, පාතාල වේවා, මෙසියල දේශපාලන රකවරණ සහිත ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. ආනමඩුවේ ගස් කැපුවේ ඒ පැත්තේ දේශපාලකයා. රත්තපුරේ හොරපතල් කරන්නේ ඒ පැත්තේ දේශපාලකයා. ගල්ගමුවේ නීති විරෝධී ගල්වලවල් කරන්නේ ඒ පැත්තේ දේශපාලකයා. අනම්පිටියේ වෙලිගොඩ දැම්මේ ඒ පැත්තේ දේශපාලකයා. මයංගනේ මහවැලිගඟ වෙලිගොඩ දාන්නේ ඒ පැත්තේ දේශපාලකයා. මොකද මේ වෙලා තියෙන්නේ? රටක් ඕනද? කප්පම් කරන් ත්‍රාඩයන්ගේ රටක් තිබෙනවා. එනිසා අපේ රට ඉස්සරහට යන්න බෑ. මේ පොලිටිකල් කල්චර් එක, මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම තමයි අංක එක. අන්න ඒ වැඩේ අපි කරන්නේ. ඔබට සහතිකයක් දෙනවා. මේ කැත ගඳ ගහන පිළිනුණු මේ දේශපාලන සංස්කෘතිය වෙනුවට පොදු ජනයාත් එක්ක එකට සමාන්තර ගමන් කරන නව දේශපාලන සංස්කෘතියක් අපේ රටේ නිර්මාණය කරන්න ඕන. එහෙම නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ.